මම මේ හැම දෙයක්ම ඔයාට කියන්නේ ඔයා දැනගන්න ඕන නිසා. අනුහස් ඔයාලා ගෙදර ඔච්චර ලොකු අවුලක් තියාගෙන ඔයා මෙහෙට වෙලා ඉන්න එක හොඳ නැහැ. අනිත් එක මම දැනගෙන හිටියේ නෑ ඔච්චර ලොකු ප්‍රශ්නයක් තියෙනවයි කියලා. දැන් රවි කියන්නේ ඔයාගේ හොඳම යාළුවානේ. හොඳම යාළුවෝ කරන වැරදි තමයි නරකම වැරදි. උගේ පොඩි පොඩි වීක් පොයින්ට් තිබ්බට මං හිතුවේ නෑ මේ වගේ දෙයක් මට කරයි කියලා. උන් මට දුන්නේ තදම පාර. දැන් නේතු මොකද කියන්නේ? මොනා කියන්න දානුත්තර? ඉතින් කතා කරලා වැඩන්නේ. හරි පණ්ඩිතයි. ඔයා ගෙදර නවතින්න අනුහස්. ඉඳලා හිටලා පුළුවන් නේ මාව ඇවිල්ලා බලලා යන්න. අනික ඔයාගේ අම්මත් ලෙඩින්නේ. පව් අනුහස්. අම්මා සාප කළොත් මට කවදාවත් හොඳ වෙන්නේ නෑකුත් නෑ. අනුත්තර ඔයාව මෙහෙම ලෙඩ ගානේ දාලා මං කොහොමද ගෙදෙට්ට වෙලා ඉන්නේ? අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවනේ මගේ තනියට. අනිත් එක ඔයා මේ හිටියයි කියලා මුල් එකට වෙලා නිදාගන්න එකනේ කරන්නේ. රවි කියලා තියෙන්නේ මම යාට කියපු දේ. ඒක ඉතින් කියලාමක් වෙන්නේ නැහැනේ. ඔයා එක වැඩිය ගණන් ගන්න එපා. ළඟ ඉඳලා ගහන කම්බුල් පාර හරිම සැරයි අනුත්තර. මං කොහොමත් රවිව ටිකක් ඈතින් තියලා තියෙන්නේ. ඌ මගේ යුගයේ තියෙන යාළුකම නිකම් අමුතු විදිහට පාවිච්චි කරා. කරන දෙයක් පරිස්සමෙන් කරා. හොඳට හිතලා බලලා කරන්න. නැත්තම් ඔය කරන වැඩ හින්දා නිතුව තවත් හිතුවක්කාර වෙන්න පුළුවන්. හරියට අපි දෙන්න වුණා වගේ. නිතුවට මං හිතුවක්කාර වෙන්න දෙන්නේ. මට ඕනේ කොහොම හරි ආව හදාගන්න. රාජායියා මුඟ කාලෙකින් දැක්කෙත් නැහැ. අසනීප වෙලා ගෙදරට වෙලාලු ඉන්නේ. මාත්ම යන්නේ ඉති. මයිතු තරහා වෙලා ඉති. පතර දැක්කනේ. මෑණිකේ අක්කා දැන් ටිකක් හදට ඉන්නවල. ඒක හින්දා ওই චණ්ඩි පාටුත් නැහැලු දැන්. මොනා වුණත් හිත හොඳ මිනිහා. ඇයි කමින්? එයා කරපු වැඩ ගැන මතක් වෙද්දි තිනාය. මට ආසයි ආපහු එහෙ පැත්තේ ගිහිල්ලා එන්න. යමු යමු. හොඳ වුණාම යන්න බැරි. සඳ පිනි බිඳක හෝ මන්නම් කියන්නේ ලොකු නෝනා මේ පාරේ යනකොට කොහොම හරි මුංචි මහත්තයා අරයි යන්නේ. මෙහෙනම් තියලා යන්න එපා. කවුද දන්නේ ඌනියමක් කරලද වසක් විසක් කවලද එහෙම නැත්නම් බන්ධනයක් බඳලාද කියලා. අනිත් එක ඉතින් අර මූදු හතෙන් එහා ගියාට පස්සේ ඒ වළංගු නෑ කියනවනේ. පැට්‍රික් කිය කිය හිටපු විස්තරේ කියන්නකෝ. හා දැන් ඔය රට ගිහිල්ලා ආපු ගමන් පුංචි මාතේ කෙලින්ම ආවේ මේ ගෙදෙට්ට. සතියක් හමාරක් විතර යනකම් කතාවෙන් හිනාවෙන් විනෝදෙන් හිටියා. ඊට පස්සේ ඕන් නූර එළියේ හෝටලෙකට යනවායි කියලා යන්න පිටත් වුණා. ගාමින්දව හම්බෙන්නද? දිවිස්තරයන් මාත් එක්ක කිව්වේ නෑ. හැබැයි ඉතින් ඒ ගමනෙන් පස්සේ තමයි මහත්තයා ආපු ගෙදෙට්ට ආවේ. එතකොට ගියපු විදියටම දාවේ? එම් පිටිම වෙනස්. සම්පූර්ණයෙන් කනබිට පෙරලා ආවේ. ඊට පස්සේ කතා නැහැ, සිනා නැහැ, සින්දු නැහැ. ඊට ටික කාලකට පස්සේ තමයි මම ඔය ගාමින්ද මහත්තයාගේ මරණය ගැන දැනගත්තේ. ගාමින්දගේ වයිෆ් නේද ඇවිත් ඉන්නේ? ඒ නෝන තමයි. බණ්ඩාර මහත්තයාගේ දීපල් ලියවිල්ලකින්නේ ඒ දෙකට බෙදුනේ. ගාමින්ද මහත්තයා කොටසේ පදිංචි වෙනවායි කියලානේ ඔය
ආමින්ද මහත්තයා අම්මයි කියන නෝනායි සුදාර මහත්තයයි උත්පලන නෝනායි මෙහාට ආවේ උත්පලගේ දේවින්දගේ කතා බහ එහෙම කොහොමද වැඩි කතා බහ නම් පේන්නේ නැහැ දෙන්නත් ඇත්තට ආශ්‍රයයක් තියෙනවා කියලා පන්නම් පේන්නේ නැහැ මොකද නැ නෝනායි මම හුයි නේ පැට්‍රික් ඊයේ මං ආපෙලාවේ දේවින්ද ඉක්මනින් එනවයි කියලා එළියට ගියා ඒත් එයා ආවේ නැහැ අද මං ආපෙලාවේ දේවින්ද කිදිර හිටියේ නැහැ එයාට මට මූණ දෙන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? ඒකනම් මන් දන්නේ නැහැ නෝනේ. හැබැයි මහත්ය කරන වැඩවලින් මටයි රටුන්ට මූණ දෙන්න බැරි වෙලා තියෙනවා. ඇයි? දේවිද මොනවද කරලා තින්නේ? ලබුණා මේවා කියලාමක් කියනවායි කියලා ගණන් ගන්න එපා. හැබැයි මුංචි මහත්ක හැසිරීම නම් අන්තිමයි. මේවා එංගලන්තයට ඇවිල්ලා හරි මං කියනවායි කියලා හිතාගෙන හිටියේ. පැහැදිලිව කියනවා පැට්‍රික් මම මේවා කියන්නේ මේ රස්සාවට ආයිබෝන් කියන්න බලාගෙනයි. ඒ හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ නෝන. මෙයා මේ ළඟකදී ඉඳලා පිස්තෝලු ළඟ තියාගෙන මොකද්ද ඔය ලොකු නාඩගමකට ලැහත් තියෙනවා. පිස්තල් එකක්? දේවින්ද ළඟ? ඔව්, එහෙම එකක් තමයි. මගේ මේ නේත්‍රා දෙකට දැක්කා. මං හිතුව හරේන. හිත හිතා හිටියොත් නම් වැඩේ වල් වෙනවා ලොකු නෝන. පුළුවන් නම් අදම කුංචි මහතේ රටෙන් පිටවන් කරගන්න. පුළුවන් නම් අදම. ඔව් මං ආවේ ආවේ ඉංග්‍රීසි එක යන්න තමයි පැට්‍රික්. අනහරි. අනහරි. එතකොට ඔය වැඩ ඔක්කොම නවති. ඒත් මට ආව එක යන්න බෑ පැට්‍රික්. කියන්න බෑ. අර මොකෝ කියන්න බැරි. අනුත්තරව හරියටම සනීප කරගන්න ගා මට කවදාවත් ඒ සටනෙන් දිලන්න බෑ මට ඔයාලට උදව් කරන්න දෙන්න මගේ නංගි වෙන්නේ උත්පල ඔයා කරන ලොකුම උදව්ව තමයි මේ වෙලාවේ සුරාජව කසාද බඳින එක ඒකයි වෙන්න ඕනේ कैमती එයාගේ අසරණකම ඔයා පිසිඳුම්මා සුරාජ් මැරි කරන එකද
බලා ඔය දෙන්න හොඳටම ගැලපෙනවා අනික මන් දන්න ඔයාගේ හිතේ සුරජ් ගැන කැමැත්තක් තියෙනවා කියලා නැත්ත මං සුරජ් කැමතියි අනික යාම හොඳට ගැලපෙනවා හැම අතේම ඒ තනහස් ප්‍රශ්නේ තියෙන්නේ මම මොකක් හරි දෙයකට කැමති වුණොත් ඒ දේ මගෙන් ඈත් වෙන්න හේතු වෙන එක සුරජ්ගේ ප්‍රශ්නේදිත් මේ දේපල නිසා මට ආව මැරි කරන්න වෙන එකක් නැහැ ඔයා දැනගන්න ඕන සුරජ් ඔයාගේ පැත්තට ගන්න අනික ඔය දෙන්න කැමති නා සුරජ්ගේ අම්මටවත් බෑ විරුද්ධ වෙන්න ඒ දෙමාපියන්ට විරුද්ධ වෙන්න කියලා අනුහස් වෙන උපදේශෙත් නම් මං කැමති නැහැ නෑ අඟල් මං කිව්වේ මේ මට ඇහුණා කියපු දේ ඔය විදිහ හිතුවක්කාර තීරණ ගන්න ලේසි නමුත් ඒවට විසඳුම් හොයන්න අමාරුයි එහෙම වෙලාවට ඉතින් දෙමාපියන්ටත් මැදිහත් වෙන්න බැරි සීමාවකයි ඔයාටයි සුරජ්ටයි ඉන්න වෙන්නේ මං කවදාවත් එහෙම හිතුවක්කාර තීරණ ගන්න නෑ තාත්තා ඔයා හිතුවක්කාර වෙන්න පුළුවන් නමුත් සුරජ් කවදාවත් එයාගේ අම්මගේ තීරණයට ඉහෙලින් යන්නේ නැහැ. අනික මේ දීපල ප්‍රශ්නේ. මේ දීපල වල තනි අයිති ඔයාට තියෙන නිසා ඒකෙන් භාගයක් ඔයාගේ නමට තියෙන එක අසාධාරණයි කියලා මම හිතන්නේ නැහැ. නෑ නෑ නෑ. මං ගාමින්දක දීපල වලින් තම සතයක්වත් අරගෙන සුරජ් ඇමරිකල්ල ඒකෙදට යන්නේ නැහැ. සුරජ් උත්පලාට ආදරේ නා මේ උත්පලාගේ දේපල මේක අසාදරේ බාධාවක් කරගන්න එක වැරදීනේ මෙතන ආදරේ අඩුවක්ද වැඩියක්ද කියන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ උත්පලා බැඳම එයා සම්බන්ධ වෙන්නේ වෙනම පවුලකට වෙනම පරම්පරාවකට යකඩ ලෝකඩ රිදී රත්තරන් අවුන්සයක් ගත්තොත් ඒ හැම එකෙම වටිනාකම එකම නෙවෙයිනේ මේ දීපල තමයි උත්පලාගේ වටිනාකම මම නම් කියන්නේ උත්පලා සාධාරණයි. ඒ දීපල ගාමින්දගෙනේ. හොඳයි. ඔයලා මට අයිති දීපල තාත්තගෙන් ලැබෙනවයි කියලා. ඒව එපා කියලා අතාරිනවා. ඔයලා මගේ අම්මා දෑවැද්දක් අරගෙන තාත්තා ළඟට ආවයි කියලා. තාත්තා ඒ දෑවැද්ද ආපහු හරවලා යවනවද? ළමයෝ කසාදි කියන්නේ ගනුදෙනුවා. ඔය ආදරේ කියන එක රැකෙන්නේ ඒ ගනුදෙනුව සිද්ධ වෙන හැටියටයි. ඒක වරද්දා ගත්තොත් මුළු ජීවිතේම වරද්දා ගන්නවා. සඳ පිනි බිඳක සාද බැඳ ගාමින්ද උත්පලයිති මට මන් තින ප්‍රශ්නයක් උත්පලත් එක්ක විසඳ ගන්න මම පැත්තකට ලයිටා
ගාමින් දුප්පලව රැවැට්ටුවා. මරුණා කියලා රැවැට්ටුවා. ඔමිනියෝ මම රැවැට්ටුවා. ඒත් ඒකට හේතුවක් තියෙනවා. ඒක උත්පල කවදර තේරුම් ගනි. උත්පලගෙන් සමාවක් නැහැ ගාමින්ට. තෙලිබා. බදන්නව මං ගාමින්ද කියලා. බදන්නව මං ගාමින්ද කියලා. මේක නිකන් උත්පලට කියන්න ඕනේ. කරෙන්නුන උදව්ව කිව්වා. බගින් උත්පලාට කියන්න ඕනේ මේ ඉන්නේ ගාමින්ද කියලා. උත්පලතන ගන්න ඕනේ මේ ඉන්නේ ගාමින්ද කියලා. මට උත්පලාට කියා ගන්න බැරි වෙයි. අන්නේ උදව් විතරක් ඔබ මට කරපන්. සඳ පිනි විඳක හෝ හේ